YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ මල් දෙක. අපි බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. අපි අද ඉස්සෙල්ලාම මෙන්න මේ මල හදමු. අපි බලමු එහෙනම් මේ මල හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මේ මල හදන්න අවශ්‍ය වෙනවා ලූස් රෝල් තීරු දෙකෙන් හදාගත්ත ලූස් රෝල් 8ක් අවශ්‍ය වෙනවා. තනි තීරුවෙන් හදාගත්ත ලූස් රෝල් 4ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට ටයිට් රෝල් එකක් අවශ්‍ය වෙනවා. මේ ටයිට් රෝල් එක ගොඩක් ටයිට් එකට තියන්නත් බෑ. ගොඩක් ලූස් එකට තියන්නත් බෑ. තරමක් ලූස් එකට තමයි තියෙන්න ඕනේ. අපි එහෙනම් බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද හදන්නේ කියලා. මම මෙතනදී ඔක්කොම ලූස් රෝල් ටික ටූල් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් මට කරන්න තියෙන්නේ මේ ලූස් රෝල් ටික ගම් ගාලා නීට් එකට අලව ගන්න. ඉතින් අපි මෙතනදී තීරු දෙක භාවිතා කරලා හදන ලූස් රෝල් එක හා සමානව තියෙන්න ඕනේ. ඒ වගේම තනි තීරුව භාවිතා කර හදන ලූස් රෝලුත් එක හා සමානව තියෙන්න ඕනේ. අපි මේ වගේ එක හා සමානව හදාගත්තාම අපිට එක හා සමාන පෙති ටිකක් හදාගන්න පුළුවන්. එතකොට අපිට ලස්සන මලක් හදාගන්න පුළුවන්. මෙතනදී අපි හදාගත්ත ලූස් රෝල් ටික දෙපැත්තෙන් දෙපැත්තට නමලා කොලේ හැඩයට හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එකේදී අපි පේපර් කුලින් හැඩ තල කළා. අන්න ඒකේ තියෙනවා ලීෆ් ෂේප් එකට හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙතනත් මම මේ විදිහටම කරනවා. අපි තීරු දෙකක් භාවිත කරලා හදපු එක අපි කරන්නේ කොලේ හැඩයට. ඒ වගේම අපි තනි තීරුව භාවිත කරලා හදාගත්තු එක අපි කරන්නේ කඳුළු බිඳුව හැඩයට. ලීෆ් ෂේප් එකයි ටියර් රොක් ෂේප් එකයි. වීඩියෝ එක දිගටම බලන්න ඔයාලට පැහැදිලි වෙයි කොහොමද කරන්නේ කියලා. මෙතන ඔයාලට මේ පෙන්වන්නේ ටියර් රොක් ෂේප් එකට කඳුළු බිඳුව ෂේප් එකට අපේ පෙත්ත හදාගන්න හැටි. මෙතනදී අපි කරන්නේ අපි කොලේ හැඩයට නිර්මාණය කරගත්ත පෙති දෙකක් එකට අලවලා එතන අතරමැද තියෙන හිඩසට අපි කඳුළු බිංදුව හැඩයට හදාගත්ත පෙත්ත දාලා අපි සම්පූර්ණ පෙත්තක් නිර්මාණය කරගන්නවා. ඉතින් මේ වගේ අපට තව පෙති තුනක් නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පෙති හතරම එකට අලවලා මෙන්න මේ ආකාරයට මල හදා ගන්න ඕනේ. ඔයාලා බලන්න වීඩියෝ එක දිගටම ඔයාලට පැහැදිලි වෙයි කොහොමද කරන්න කියලා. පෙති හතරම අලෙව්වට පස්සේ ඔයාලට මේ වගේ ලස්සන මලක් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි අපේ දෙවැනි මල හදන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් අපිට මේකටත් අවශ්‍ය වෙනවා ලූස් රෝල් 32ක්, ඒ වගේම තරමක ටයිට් රෝල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා මලේ මැද කොටසට ටයිට් රෝල් එකක් දාන්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් හාෆ් පර්ල් එකක් දාන්න. අපි දැන් වීඩියෝ එකට ගිහින් බලමු මේ මලත් හදන්නේ කොහොමද කියලා. මේ මල හදන්න අවශ්‍ය කරන පෙති 32ව මම හදාගෙන තියෙන්නේ. අපි මෙතෙන්දී මල් පෙති හදාගන්න I shape එක තමයි භාවිතා කරන්නේ. අපි I shape එක භාවිතා කළාට අපිට එක පැත්තක් පැතලිවට හදා ගන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්ත I shape එකට. අපිට මෙතෙන්දී එක පැත්තක් නිර්මාණය කරගන්න ඒ වගේ
දෙකක් ඕනේ. ඉතින් අපි ඒ වගේ දෙකක් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් අපි ඒ විදිහට පෙත්තක් හදාගෙන ඉවර වෙලා අපි ලීෆ් ෂේප් එක වගේ කොලේ හැඩයට දෙපැත්තෙන් පොඩ්ඩක් ෂේප් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා මේ මල හදන්න අපිට පෙති 32ක් ඕනේ කියලා. දැන් අපි එක පෙත්තකටම අපි දෙකක් දානවනේ. එතකොට අපිට එක වටේකට එක තට්ටුවකට ඕනේ පෙති 8යි. ඉතින් අපි මේ මල තට්ටු දෙකකට හදන්න නිසා අපට මෙන්න මේ වගේ පෙති අවශ්‍ය වෙනවා 32ක්. එතකොට අපි දෙකක් එකට අරන් එක පෙත්තක් කියලා ගත්තාම අපිට තට්ටු දෙකටම ඕනේ වෙනවා පෙති 16ක්. ඉතින් මේ විදිහට අපි පළවෙනි තට්ටුව අලව ගන්න ඕනේ. ඒ වගේම අපි දෙවෙනි තට්ටුව අලවද්දී අර හිඩස් තියෙන තැන වැහෙන්න තමයි අපි ඊළඟ පෙත්ත අලව ගන්න ඕනේ. ඒ විදිහට අපි පෙති 8ම අලව ගන්න ඕනේ. එතකොට ඔයාලට මැදට කැමති නම් ලූස් රෝල් එකක් අර විදිහට කරලා චුට්ටක් උඩට අරන් එහෙම අලව ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට හාෆ් පර්ල් එකක් අලව ගන්න පුළුවන්. ලූස් රෝල් එක කියන්නේ ගොඩක්ම ලූස් රෝල් එකක් නෙමෙයි, ගොඩක්ම ටයිට් රෝල් එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට අර උඩට ගන්න පුළුවන් විදිහට හදාගත්තු එකක් තමයි අපි එතෙන්දී මැදට භාවිතා කරන්නේ. නැත්තම් ඔයාලට ලේසියෙන්ම හාෆ් පර්ල් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී භාවිතා කරන්නේ හාෆ් පර්ල් එකක්. හාෆ් පර්ල් එකක් ඇලෙව්වහම අපේ මලේ තියෙන ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් බලන්නකෝ මේ මල කොච්චර ලස්සනයිද කියලා. ඔයාලට හිතා ගන්නවත් බැරුව ඇති මේ හාෆ් ෂීට් වලින් මෙච්චර ලස්සනට මල් හදන්න පුළුවන් කියලා. මං අද කියලා දුන්න මල් දෙකම ඔයාලට මීට වඩා පොඩියට හදාගෙන කාඩ්ස් නිර්මාණය කරන්න ගන්නත් පුළුවන්. ඒ වගේම මීටත් වඩා ලොකුවට හදාගෙන බිත්ති සරසලේ වගේ ලොකු නිර්මාණවලට යොදා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා. මේ වගේ ලස්සනම ලස්සන මල් හදන්න ඉගෙන ගන්න. ගිහින් එන්නම් ආයෙත් දවසක ලස්සනම ලස්සන මල් ටිකක් අරගෙන. ඔයාලා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන් ඔයාලා බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තිබ්බොත්. ඒ නිසා මතක ඇතුව බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න.